අපි ඇත්තටම කඩවත තමයි පදිංචිලා හිටියේ බෝඩ් වෙලා හිටියේ ඉතින් එහේ ඉන්නකොට ඉතින් මාස එකමාරක් විතර අපි වැඩිපුරම අපහසුතාවයටපත් වුණා මොකද මේ කඩවලුත් අහලා එළියට යන්නත් බෑ ගෙදරම හිටියේ කොහෙවත් ඇවිදින්නේ නැහැ මොකද අපිට රජයෙන් කියලා සහනයක් දුන්නේ නැහැ ඇත්තටම කියනවා නම් මොකද මේ රුපියල් 5000 හරි සහන මල්ලක් හරි කිසිම දෙයක් ලැබුණ නැහැ අපිට හැබැයි අපේ වීදමෙන් තමයි අපි ජීවිත ගත කරන්නේ මොකද අනික් කට්ටිය ඉතින් අපිට එක එක දේවල් කියනවා මේ ඉඩය අපිට උනේ ඉඩය කියලා ඉතින් එහෙම තමයි අපි තාගෙන අපි හිටියා ඊට පස්සේ අපි පොලිසියට ගිහිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ මේ පොලිසියෙන් කිව්වා අහවල් දවසේ යවනවා හෙට යවනවා හෙට යවනවා කියලා ඉතින් අපිට එහෙම කිසිම දෙයක් දැනුම් දුන්නේ නැහැ ඊට පස්සේ අපි පොලිස් මාර්ගයෙන් හැම වෙලේම ගිහිල්ලා ගිහිල්ලා අහලා අහලා තමයි ඊට පස්සේ අපිට දැනුම් දුන්නේ මෙහෙම එන්නේ කියලා ඊට පස්සේ අපි ගියාට පස්සේ කිව්වා මෙහෙමයි ඕගොල්ලෝ හෙට උදේ 6 වෙනකොට එන්න කියලා ගියා පොලිස් ස්ටේෂන්ට ඊට පස්සේ අපි දෙන්නම ගියා ලේස් වෙලා ඊට පස්සේ බස් එකට ගිහිල්ලා බස් එකෙන් කොහෙද ගියා අපි පෑලියගොඩට ගිහිල්ලා ඉතින් අපි ගොඩක් සේවයක් කරා මොකද මේ රජේ කඩවත පොලිසියෙන් පෑලියගොඩට අරන් ගියා අයක්කන් ගිහිල්ලා පෑලියගොඩින් තමයි බදුල්ලට එහෙම දාලා යන්නේ ඔය ඇත්තටම මේ ජනාධිපතිතුමා මේ කරුණු සේවය ගොඩක් අගය කරනවා මොකද මේ ඇත්තටම මේ ගම්බින් වලට එන්න chance ලබා දෙනට ගොඩක් ස්තුතියි ස්තුතියි අනිත් එක මේ පොලිසිය මහත්වරු ගොඩක් අපිට උදව් කරා මොකද මේගොල්ලෝ අපේ දරුවෝ වගේ තමයි අපිට සැලකුවේ අපි කොන් කරේ නැහැ ඒක නිසා අපිට ඒක වටිනවා මොකද අපි බස් එකෙන් බැලලත් අපි මේගොල්ලන්ට ස්තුතිවන්ත වුණා කරා කියලා අපි කිව්වා ඉතින් මේගොල්ලන්ට හරි සතුටු වුණා මොකද අපි මේ තත්තර ගෙනල්ලා මේ පරිස්සමින් බාර දීලා මෙත ගෙදර තමයි ඇරලුවා ඉතින් එච්චර කියන්න දෙන්නේ ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි අපස්සාවේ ආහාරින් ගේ තමයි අපේ සල්ලි නැහනේ කට්ටියට ඉතින් ඒ කට්ටිය බෝඩින් වලට වෙලා තමයි ඉන්නේ කඩවත කොච්චර ඉන්නවද කඩවත ඉතින් ගොඩක් දෙනෙක් ඉන්නවා මේ වැඩ කරපු ආයතන වල වැඩ කරපු කට්ටිය බෝඩින් වල බෝඩින් වලට හිර වෙලා ඉන්නේ මොකද 5000 දෙන්නෙත් නැහැ බෝඩින් නිසා කුලිය ඉන්න කට්ටිය විතරයි 5000 දෙනවා කියන්නේ අපිටවත් සම්බුනේ නැහැ ඒක නිසා ඉතින් ඒ කට්ටිය එන්න ලැබුණ නැහැ මේ කඩවත පොලිසියෙන් 7 දෙනායි දැම්මේ පහලිය කොටට මේ 7 දෙනා අතර තමයි අපි දැන් නවත්වා මේ පැත්තේ කට්ටිය තව ඉන්නවද මේ බදුලට තින්න කට්ටිය